ආයුබෝවන් නිරෝගී සුවය කැන්දන සතුට සෞභාග්‍ය රජයන සුපම සුභ කාලයක් උදා වේවා ඔබ සියලු දෙනාටම ජූලි මාසයේ ඔබේ ලග්නයට කොහොමද කියලයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට අරංගාවේ. ඉතින් මුලින්ම මතක් කරන්නම් ඔබ තාමත් අපේ YouTube චැනලය subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේම වීඩියෝස් ඉක්මනින්ම ඔබ වෙතට ගෙන්වා ගැනීමට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මේ වීඩියෝව හොඳයි කියලා හිතනව නම් ලයික් කරලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මේෂ ලග්නෙන් උපන් ඔබට රැකියාවේ දියුණුවක් පෙන්නුම් කරනවා. මේෂ ලග්නෙන් උපන් ඔබට මේ මාසය තුළදී යම් නීතිමය ගැටලුවක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඒ වගේම බලාපොරොත්තු නොවුණු කටයුතු සඳහා ඔබ සතු මුදල් වැය කිරීමට සිදුවිය හැකි මාසයක්. නමුත් ඔබ සතු තැන්පත් අරමුදල් තත්ත්වය ඉහළ දමා ගැනීමේ වැඩි අවස්ථාවක් පවතිනවා. අන් අයගේ උදව් උපකාර හිමිවෙනවා. පුවත්පත් ලේඛන කටයුතු හෝ ස්වයං රැකියාවල නියැලී සිටින අයෙක් නම් එම කටයුතු ඉතාමත් ඉහළ දියුණුවක් ලබනවා. ඉඩකඩම් දේපළ අලෙවි කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නව නම් එම කටයුතු වලින් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. අධ්‍යාපනයේ ලබන අයට ඉතාමත් යහපත් කාලයක්. යුග ජීවිතයේ සතුටින් සහ සැහැල්ලුවෙන් ගත කරනවා. ජලයෙන් බොහෝ දුරට අනතුරු සිදුවෙන්න ඇති ඉඩකඩ වැඩි බැවින් ප්‍රවේසම් වෙන්න පින්දහම් කටයුතු සඳහා සිත යොමු වෙනවා. රැකියාවේ කටයුතු යහපත් අන්දමින් ගෙවී යනවා. ජය වර්ණයේ වෙන්නේ රත සහ කහපැහැය. සුබ දිනය අඟහරුවාදා බ්‍රහස්පතින්දා. ජයාංකය අංක 1 සහ අංක 9. සුබ මැණික් වෙන්නේ රතු කොරල්. රතු කැට වෘෂභ ලග්නෙන් උපන් ඔබ ලොතරැයියක් උරගා බලන්න. වෘෂභ ලග්න හිමි ඔබට ඉතාමත් යහපත් මාසයක් වනු ඇත. බොහෝ ගමන් බිමන් යෙදෙන මාසයක්. අසනීප රෝග පීඩාවලින් තොරව කාලය ගෙවෙනවා. ඔබේ තැන්පත් ධනය ආරක්ෂා වන නමුත් ආදායම් තත්ත්වයේ යම් පසුබෑමක් දැකිය හැකි බැවින් ඉතාමත් කල්පනාවෙන් කටයුතු කරන්න. ආහාර පාන ආශ්‍රිතව ස්වයං රැකියාවක නියැලී සිටින කෙනෙක් නම් යම් පසුබෑමක් ලැබීමට සිදුවනු ඇත. ඉඩකඩම් දේපළ අලෙවිකරණයේ නියැලී සිටින කෙනෙක් නම් ඉහළ ප්‍රතිලාභ හිමිවන මාසයක්. ඔබ අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින කෙනෙක් නම් සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග සඳහා යහපත් කාලයක්. ඔබේ කාලත්‍රයාට ඉහළ ලැබීම ඇතිවන කාලයක්. යුග ජීවිතය තුළ මානසික ගැටලු ඇතිවීමේ ඉඩක් ඇතිවෙමින් ඉවසීමෙන් සහ කල්පනාවෙන් වැඩ කරන්න. ඔබට යම් මියගිය ඥාතියෙක්ගේ දේපළ සඳහා උරුමකම් ඇති කෙනෙක් නම් එම දේපළ හිමි වෙනවා. ලොතරැයි ජයග්‍රහණ සඳහා උරගා බැලීමට සිතර ගන්න. ජය වර්ණය වෙන්නේ කොළ සහ සුදු. සුබ දිනය වෙන්නේ සිකුරාදා සෙනසුරාදා. ජය අංක වෙන්නේ අංක 2, අංක 7, අංක 8 සහ අංක 9යි. ශුභ මැණික් වෙන්නේ දියමන්ති සුදුගල්. මිතුන ලග්නෙන් උපන් ඔබට යහපත් කාලයක්. මිතුන ලග්නයේ හිමි ඔබට මේ මාසය තුළ ගමන් බිමන් බහුලව යෙදෙනු ඇත. එම ගමන් බිමන් වලින් ඔබ බලාපොරොත්තු වන ප්‍රතිඵල හිමිවනු ඇත. ඔබ සතු තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකි ඉතාමත් යහපත් මාසයක් වනවා. ආහාර පාන අලවියේ නියැලී සිටින අයට ඉතාමත් යහපත් මාසයක් වෙනවා. ඔබ ස්වයං රැකියාවල නියැලී සිටින අයෙක් නම් එම කටයුතු වලින් ඉතාමත් ඉහළ දියුණුවක් හිමිවන කාලයක්. පුවත්පත් ලේඛන කටයුතු හෝ ස්වයං රැකියාවල නියැලී සිටින අයෙක් නම් එම කටයුතු ඉතාමත් ඉහළ ප්‍රගතියක් ලැබෙනවා. ඉඩකඩම් දේපළ අලෙවිකරණයේ නියැලී සිටින අයට ඉතාමත් යහපත් මාසයක්. නව නිවාස ඉදිකිරීමට බලාපොරොත්තුවෙන් සිටින අයට ඉතා යහපත්. අධ්‍යාපනයේ නියැලී සිටින අයට යම් පසුබෑමක් ඇතිවිය හැකි කාලයක්. සම්මුඛ පරීක්ෂණ තරඟ විභාග ආදියදී කල්පනාවෙන් මූණ දෙන්න. යුග ජීවිතය සැහැල්ලුවෙන් සහ සතුටින් ගත කරනවා. හදිසි ධනලාභ සහිත මාසයක්. රැකියාවේ කටයුතු කල්පනාවෙන් සහ ඉවසීමෙන් ඉටු නොකළොතින් එහි යම් ගැටලුවක් ඇතිවීමට ඉතාමත් ඉඩකඩ වැඩි. ජය වර්ණය කහ, දම්, කොළ සහ නිල්. සුබ දිනය සඳුද බදාදා බ්‍රහස්පතින්ද සහ සිකුරාදා. ජය අංක වෙන්නේ අංක 3 සහ අංක 7. සුබ මැණික් වෙන්නේ පච්ච පුෂ්පරාග. කටක ලග්නෙන් උපන් ඔබට හදිසි ධනලාභ පෙන්නුම් කරනවා. කටක ලග්නයේ හිමි ඔබේ සියලු කටයුතු ඉතාමත් සාර්ථකව කරගන්න පුළුවන් වෙන මාසයක්.
තැන්පත් ධනය බලාපොරොත්තු නොවූ කටයුතු සඳහා වැයවීමට ඉඩක් පවතිනවා. නව නිවාසයද කිරීම, දේපළ ඉඩකඩම් මිලදී ගැනීමට, යාන වාහන මිලදී ගැනීමට බලාපොරොත්තු වන අයෙක් නම් ඒ සඳහා සුදුසුම මාසයක්. අධ්‍යාපනයෙන් නියැලී සිටින සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග සඳහා බලාපොරොත්තු වන අයට සුබ කාලයක්. රෝග පීඩා ගැටලු ඇති වෙනවා. ඔබ අවසන් කැමති පත්‍රයකින් යමක් බලාපොරොත්තුෙන් සිටි අයෙක් නම් ඒ සඳහා සුදුසු කාලයක් හදිසි ධනලාභ හිමි වෙනවා. රැකියාවේ කටයුතු ඉතාමත් යහපත් අන්දමින් සිදුවිය හැකි අතර උසස් වීම, ස්ථාන මාරු සහ වැටුප් වර්ධක සඳහා ඉල්ලුම් කිරීමට ඉතාමත් සුදුසු කාලයක්. ආර්ථික තත්ත්වය ඉතාමත් යහපත් මාසයක්. ජයවන්නේ වෙන්නේ කහ, රතු සහ සුදු. සුභ දිනේ වෙන්නේ සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 1 සහ අංක 8. සුභ මැණික් වෙන්නේ මුතු, පුෂ්පරාග, රතු කොරල්. සිංහ ලග්නෙන් උපන් ඔබට තැන්පත් ධනයේ වර්ධනයක් පෙන්නුම් කරනවා. සිංහ ලග්න හිමියන්ගේ ලග්නාධිපති රවි අයස්ථාන ගතව ඇරඹෙන මේ මාසය ඔබට ඉතාමත් යහපත් මාසයක්. ආදායම් තත්ත්වය ඉතා ඉහළ වර්ධනයක් කරගන්න පුළුවන් වෙන මාසයක්. ඔබ සත තැන්පත් ධනය වර්ධනය වනු ඇත. තමාගේම ව්‍යාපාර කටයුතු, වෙළඳාම්, ස්වයං රැකියා කරනු ලබන සිංහ ලග්න හිමියන්ට එම ව්‍යාපාර දියුණු කර ගැනීමට ඉතාමත් ඉහළ වාසනාවක් හිමි වනු ඇත. නමුත් මැණික් ව්‍යාපාරයේ නියැලී සිටින අයට ඒ තරම් යහපත් මාසයක් නොවනු ඇත. ඒ වගේම හිඩකඩම්, දේපළ වෙළඳාම් කරන අයට දැඩි අලාභ පාඩු සිදුවීමට හැකි බැවින් ඉතාමත් කල්පනාවෙන් කටයුතු කරන්න. ඉගෙනුම ලැබමින් සිටින අයට සහ සම්මුඛ පරීක්ෂණ, තරඟ විභාග ආදියට මූණ දීමට ඉතාමත් සුදුසු මාසයක් වනු ඇත. එම අයවලුන්ට සියලු කටයුතු සාර්ථක වනු ඇත. සිංහ ලග්න හිමියන්ගේ කාලාත්‍රයාට තරමක අසනීප තත්ත්වයක් සඳහා මූණ දීමට සිදු වෙනවා. මෙතෙක් පැවති සතුරු කරදර බාධා ඉවත්ව යනු ඇත. පින්දහම් කටයුතු සඳහා යොමු වී සිටින අයට එම කටයුතුවල යම් පසුබෑමක් ඇතිවිය හැක. රැකියාවේ කටයුතු ඉතාමත් හොඳින් කරගැනීමට අවස්ථාව හිමිවන අතර රැකියා ස්ථානයේ කාන්තාවන් වෙතින් ඉහළ සහයෝගයක් හිමිවනු ඇත. ජය වර්ණය වෙන්නේ රතු, කහ සහ කොළ. සුභ දිනය වෙන්නේ අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්ද සහ ඉරිදා. ජය අංකය වෙන්නේ අංක 9. සුභ මැණික් වෙන්නේ පద్මරාග, රතු කැට සහ රතු කොරල්. කන්‍යා ලග්නෙන් උපන් ඔබ කල්පනාවෙන් වැඩ කරන්න. කන්‍යා ලග්නයේ හිමි ඔබේ සියලු කටයුතු අති සාර්ථක වන මාසයක්. රැකියාවේ ඉහළ වර්ධනයක් ඇති වෙනවා. ආහාර පාන වර්ග ව්‍යාපාර පවත්වාගෙන යන අයට තම ව්‍යාපාර මගින් ඉහළ ආදායමක් හිමි කර ගැනීමට අවස්ථාවක් උදා වෙනවා. නව නිවාස ඉදිකිරීමට, ඉඩකඩම් දේපළ මිලදී ගැනීමට සිටින අයට ඉතාමත් යහපත් කාලයක් උදා වෙනවා. ඉගුණම ලැබමින් සිටින අයගේ එම කටයුතු වලට යම් යම් බාධා ගැටලු ඇති වෙනවා. යම් පිරිසක් යොදාගෙන ඔබගේ ව්‍යාපාරික කටයුත්තක් කරන අයට තරමක පාඩු අලාභ වීමට ඇති ඉඩා වැඩි බව පේනවා. සතුරු කරදර බාධා ඉවත්ව යනවා. විවාහ දිවිය සතුටින් ගෙවී යනවා. ඔබේ කාලාත්‍රාගේ රැකියාවේ කටයුතු ඉතාමත් හොඳින් දියුණු වෙනවා. නමුත් ඔහුට යම් අනතුරක් කරදරයක් වීමට යම් ඉඩක් ඇති බව පෙනී යන බැවින් ඉතාමත් ඉවසීමෙන් සහ කල්පනාවෙන් කටයුතු කරන්න. පින්දහම් කටයුතු සඳහා වැඩි වශයෙන් සිත යොමු වන මාසයක්. මේ මාසය තුළ ඔබට යම් නඩුවක තීන්දුවක් ලැබීමට නියමිත අයෙක් නම් බොහෝ දුරට එම තීන්දුව ඔබේ යහපතට හේතුවක් වෙනවා. ජය වර්ණය වෙන්නේ කහ, සුදු, රතු සහ කොළ. සුභ දිනය වෙන්නේ ඉරිදා, සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 2, 3, 5 සහ 6. සුභ මැණික් වෙන්නේ පිච්ච, දියමන්ති, මුතු සහ පුෂ්පරාග. තුලා ලග්නෙන් උපන් ඔබට සතුරු බාධා ඉවත්ව යාමක් පෙන්නුම් කරනවා. තුලා ලග්නයේ හිමි ඔබට අන්තිම කැමති පත්‍ර මගින් යම් දේපලක් සඳහා උරුමකම් ඇති අයෙක් නම් එම කටයුතු වලින් ඔබට ඉහළ ප්‍රතිලාභ හිමිවන මාසයක්. බලාපොරොත්තු නොවුණු ලාභ ප්‍රයෝජන හිමිවෙනවා.
නොදරයි වාසනා පිළිබඳව උනන්දු වෙන්න. ඔබ සතු මුදලක් යම් අසනීපයක් වෙනුවෙන් බය කරන්න සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව කල්පනාවෙන් වැඩ කරන්න. ඔබ බුද්ධිය මෙහෙවා කටයුතු කරන කෙනෙක් නම් එම කටයුතු සඳහා ඉහළ බුද්ධියක් ඥාන ශක්තියක් හිමි වෙනවා. නිවාස ඉඩකඩම් දේපළ වෙළඳාම් කරන අයට ඉහළ ප්‍රතිලාභ හිමි වෙනවා. අධ්‍යාපන කටයුතු වලින් යම් පසුබෑමක් ඇතිවීමට ඉඩක් ඇති බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. බරපතල රෝගාබාධ වැළඳීමේ ඉඩක් නොමැති අතර මෙතෙක් ඔබ වෙත තිබූ සතුරු කරදර බාධා ඉවත් වී යනවා. ඔබේ කාලත්‍රයාට යම් රුධිරය සම්බන්ධ අසනීප තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතාමත් දුරබැහැර ගමන් බිමන් යෙදීමට ඉතාමත් ඉඩකඩ වැඩි වෙනවා. පින්දහම් කටයුතු සඳහා වැඩි වශයෙන් සිත යොමු වෙනවා. රැකියාවේ විශාල දියුණුවක් ඇතිවන මාසයක්. ඔබේ ආර්ථික තත්ත්වය ඉහළ යන අතර නීතිමය ගැටළු වලින් නිදහස් වෙන්න ඉඩ ඇති වෙනවා. ජය වර්ණය වෙන්නේ තැඹිලි, සුදු සහ රතු. සුබ දිනය වෙන්නේ සඳුදා, අඟහරුවාදා, බදාදා සහ ඉරිදා. ජය අංග වෙන්නේ අංක 1 2 3 4. සුබ මැණික් වෙන්නේ සුදු නිල්, දියමන්ති. වෘශ්චික ලග්නෙන් උපන් ඔබට දුර බැහැර ගමන් පෙන්ඳුම් කරනවා. වෘශ්චික ලග්න හිමි ඔබේ ලග්නාධිපති කුජ පස්වැන්න තුළ සිටිමින් ඇරඹෙන මේ මාසය ඔබට ඉතාමත් යහපත්. මැණික් කර්මාන්තයේ ආශ්‍රිතව කටයුතු කරන අයෙක් නම් එම කටයුතු වලින් ඉතා ඉහළ ප්‍රතිලාභ හිමි වෙනවා. ඔබ සතු තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට සුදුසු ඉතා යහපත් ග්‍රහ පිහිටීමක් යෙදিলা තියෙනවා. ඔබගේ බාල සහෝදරයින්ට ඉතාමත් යහපත් නව නිවාස ඉදිකරන අය තරමක් කල්පනාකාරී වෙන්න. එම ඉදිකිරීම් වලින් ඔබට යම් අලාභ වීමට ඇති ඉඩ ඉතාමත් වැඩි බවක් පේනවා. ඔබ අධ්‍යාපනයේ ලැබමින් සිටින අයෙක් නම් එම කටයුතු වලින් ඔබට ඉහළ ප්‍රතිලාභ හිමි වෙනවා. සම්මුඛ පරීක්ෂණ සහ තරඟ විභාග සඳහා මුහුණ දීමට සිටින අයට එම කටයුතු සඳහා ඉතාමත් සුදුසු මාසයක්. රුධිරය සම්බන්ධ රෝග පීඩා ඇති අයට තරමක් ප්‍රවේසම් වීමට සිතර ගන්න. ඔබට හදිසි ලොතරැයි ජය ආදිය උරගා බැලීමට සුදුසු මාසයක්. ඔබගේ රැකියාව කටයුතු වලට යම් ගැටලු ඇතිවීමට ඉඩක් තියෙනවා. උසස් නිලධාරීන්ගෙන් දෝෂාරෝපණ එල්ලවීමට ඉඩ ඇති බැවින් තරමක් කල්පනාවෙන් කටයුතු කරන්න. දුරබැහැර ගමන් බිමන් යෙදීමට ඉඩ ඇති බවක් පේනවා. ජය වර්ණය වෙන්නේ රතු සහ කහ. සුබ දිනය ඉරිදා, අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 3 4 9. සුබ මැණික් වෙන්නේ පත්ම රාග, පුෂ්ප රාග සහ රතු කොරල්. ධනු ලග්නෙන් උපන් ඔබේ නිවාස සීන සැමෑවීමක් පෙන්නුම් කරනවා. ධනු ලග්නයේ හිමි ඔබට යම් තරමක ගමන් බිමන් අධික මාසයක් වෙනවා. ඔබ සතු තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකි ඉහළ අවස්ථාවක් උදා වෙනවා. ඔබ ස්වයං රැකියාවක් කරන කෙනෙක් නම් එම ව්‍යාපාර කටයුතු වලින් තරමක් පාඩු වීමට ඇති ඉඩ ඉතා වැඩි බව පෙනී යනවා. ඔබ නව නිවසක් ඉදිකිරීමට බලාපොරොත්තුෙන් සිටින අයෙක් නම් එම කටයුතු සඳහා ඉතාමත් සුදුසු කාලයක් වෙනවා. අධ්‍යාපන කටයුතු වල නියැලී සිටින අයගේ එම කටයුතු සඳහා බාධා ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. වකුගඩු, මුත්‍රා රෝග ඇති අයෙක් නම් ඔබේම අසනීප තත්ත්වයන් උත්සන්න වීමට ඉඩ ඇති බැවින් ඉතාමත් ප්‍රවේශම් වීමට සිතට ගන්න. තැරැව්කාර රැකියා, හවුල් ව්‍යාපාරවල යෙදෙන අයගේ එම කටයුතු ඉතාමත් හොඳින් සාර්ථක වෙනවා. යුග ජීවිතය සතුටින් ගත කිරීමට හැකි වෙනවා. ඔබේ රැකියාවෙන් උපයන ආදායම් තත්ත්වය යම් තරමක් අස්ථාවර වීමේ ඉඩක් පවතිනවා. විදේශිකයින් සමග කරන ගනුදෙනු වලට ඉතාමත් යහපත් මාසයක්. යම් අය වෙත ණයට මුදල් ලබා දීමේදී දෙවරක් සිතන්න. ඉඩකඩම් සම්බන්ධයෙන් නීතිමය ගැටළු ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බැවින් තරමක් ප්‍රවේසම් වෙන්න. ජය වර්ණය සුදු, කහ සහ රතු. සුබ දිනය වෙන්නේ බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ ඉරිදා. ජය අංක වෙන්නේ අංක 3, 5, 6 සහ 8. සුබ මැණික් වෙන්නේ පත්ම රාග සහ පුෂ්ප රාග. මකර ලග්න හිමි ඔබ ඉතාමත් කල්පනාවෙන් වැඩ කරන්න.
මකර ලග්න හිමි ඔබේ හිසේ පීඩා මානසික අසහනය ආදිය ඇතිවීමට වැඩි ඉඩක් ඇති මාසයක්. ඔත්පලව එක්තැන් වී සිටින අයගේ එම අසනීප තත්ත්වය උත්සන්න වීමට ඉඩ ඇති බැවින් ඉතාමත් කල්පනාකාරී වෙන්න ඔබේ තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ඉහළ අවස්ථාවක් උදා වෙනවා. ඔබේ බාල සහෝදරයගේ කටයුතු ඉතාමත් ඉහලින් සාර්ථක වෙනවා. නව නිවාස ඉදිකරන අය මැණික් කර්මාන්තේ නියලී සිටින අය ඉතාමත් කල්පනාවෙන් කටයුතු කරන්න සිතර ගන්න. අධ්‍යාපනය ලැබමින් සිටින අයට ඉතාමත් යහපත් මාසයක්. විශේෂයෙන් කලා කටයුතු වල නියලී සිටින අයට ඉතාම යහපත්. සම්මුඛ පරීක්ෂණ හා තරඟ විභාග වලට සම්බන්ධ වීමට බලාපොරොත්තු වන අයගේ අරමුණු සඵල වෙනවා. ඔබට යම් සතුරු කරදරයක් බාධාවක් වූවා නම් ඒ සියලු කරදර බාධා ඉවත්ව යනවා. ඔබේ යුග ජීවිතය ඉතාමත් සතුටින් ගතවන අතර ඔබේ කාලත්‍රයාගේ මවට ඉතාමත් යහපත් මාසයක්. පින්දහම් කටයුතු පිළිබඳව වන උනන්දුව තරමක් අඩු වෙනවා. රැකියාවේ කටයුතු ඉතාමත් සතුටින් ගෙවී යනවා. සමස්තයක් වශයෙන් යහපත් මාසයක්. ජය වර්ණය සුදු කළු සහ නිල්. ශුභ දිනය වෙන්නේ බදාදා, සිකුරාද සහ සෙනසුරාදා. ජය අංක වෙන්නේ අංක 6, 8 සහ 9. ශුභ මැණික් වෙන්නේ අහස් නිල් මැණික්, දියමන්ති සහ සුදු නිල්. කුම්භ ලග්නෙන් උපන්නවට ඉහළ දියුණුවක් පෙන්නුම් කරනවා. ලග්නාධිපති සෙනසුරු දොළොස්වැන්න තුල ගමන් කරමින් ආරම්භ වන මේ මාසය තුළ යම් නීතිමය ගැටලුවක් සඳහා මුහුණ දීමට සිදුවිය හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබේ තැන්පත් ධනය ඉහළ තලයකට පත් කර ගැනීමට හැකි වෙනවා. ඔබ අම්මාය සමඟ ගනුදෙනු කිරීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් වචන හසුරවන්න. ඔබේ මුවින් පිටවන වචන නිසා අන් අයගේ සිත් පීඩා ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව ඉතා සැලකිලිමත් වෙන්න. ඔබ වාහන අලවියේ නියලිය එක් නම් ඔබේ එම ව්‍යාපාර කටයුතු ඉහළ දියුණුවක් ලබන කාලයක්. වාහන මිලදී ගැනීමට සිටින අයට ඒ සඳහා ඉතාමත් සුදුසුයි. ඉගෙනුම ලැබමින් සිටින අයට යම් බාධා එල්ලවීමේ ඉඩක් ඇති බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම සුදුසුයි. මුත්‍රා රෝග ගර්භාෂ අසනීප ඇති අය ඉතාමත් ප්‍රවේසම් වෙන්න සිතන ගන්න. නව යොවුන් වියේ සිටින අය වෙත නව ප්‍රේම සබඳතා ඇතිවීමේ වැඩි ඉඩක් පවතිනවා. ඔබේ දරුවන් සම්බන්ධයෙන් යම් සිත්තැවුල් ඇතිවීමේ වැඩි ඉඩක් ඇති බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයෙන් සිටින්න. පින්දහම් කටයුතු සඳහා වැඩි වශයෙන් සිත යොමු වෙනවා. රැකියාවේ කටයුතු සඳහා තරමක් සිත් පීඩා ගෙන දිය හැකි බැවින් ඉතාමත් ඉවසීමෙන් කටයුතු කරන්න. ආර්ථික තත්ත්වය ඉතාමත් යහපත් වනු ඇත. ජය වර්ණය රතු, කහ සහ නිල්. ශුභ දිනය වෙන්නේ අඟහරුවාද සහ සිකුරාදා. ජය අංක වෙන්නේ අංක 2, 3, 9 සහ 7. ශුභ මැණික් වෙන්නේ නිල් මැණික්. මීන ලග්නෙන් උපන් ඔබේ යුග දිවියේ සතුට කැන්දනවා. මීන ලග්න හිමි ඔබ මේ කාලය තුළ හදිසි තීරණ ගැනීමට ඉඩක් පවතිනවා. අධික ලෙස කෝප වන කරුණු යෙදේ හැකි බැවින් ඉතාමත් ඉවසීමෙන් සහ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. හිසට තදබල ලෙස අනතුරු ඇතිවීමේ අවදානමක් ඇති බැවින් ඒ පිළිබඳව දැඩි සැලකිල්ලක් දැක්වීමට සිතර ගන්න. ඔබ සතු තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට හැකි මාසයක්. ඔබ ස්වයං රැකියාවක නිරත වී සිටින අයෙක් නම් එම කටයුතු වල තරමක වර්ධනයක් ඇති වෙනවා. ඔබේ කාලත්‍රයාගේ රැකියාවේ කටයුතු ඉතාමත් සාර්ථක වන මාසයක් වෙනවා. ඔහුගේ හෝ ඇගේ ආයතන ප්‍රධානීන් වෙතින් ඉහළ ප්‍රසාදයක් හිමි වෙනවා. දරුවන්ගේ කටයුතු නිසා සිත් පීඩා විඳීමට සිදු වෙනවා. ඔබට උෂ්ණාධික රෝග පීඩා වැළඳීමට ඇති ඉඩකඩ වැඩි. යුග ජීවිතයේ ඉතාමත් සතුටින් ගත කිරීමට අවස්ථාව උදා වෙනවා. ජය වර්ණය වෙන්නේ රතු, කහ, තැඹිලි සහ රෝස. ශුභ දිනය වෙන්නේ ඉරිදා, අඟහරුවාද සහ බ්‍රහස්පතින්දා. ජය අංක වෙන්නේ අංක 1, 3, 4 සහ 9. ශුභ මැණික් වෙන්නේ පුෂ්පරාග රතු කරල්. ඉතින් මේ වීඩියෝව ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අපි නැවතත් මේ වගේම වීඩියෝවකින් හමුවෙමු.